දවසී ධර්ම දේශනාව සිදු කරන්න මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ මේ දිනවල සාකච්ඡා කරන රතන සූත්‍ර දේශනාවෙන් මයි උතුම් වෝ රතන සූත්‍ර දේශනාව මුල් කරගෙන ධර්මදේශනා දහතුනක් මේ වෙනකොට සිද්ධ කරලා නිමා කරලා තියෙනවා මේ පින්නතුන් දායකත්වය දරන්නේ ඒ සූත්‍රයේ මුල්කරගෙන සිදු කෙරෙන දා හතරවෙනි ධර්ම දේශනාව සඳහා. මෙ දේශනාව අතරතුර අපි භාගිතුන් වහන්සේට තතාගත කියල කියනෙ ඇයි. කියෙන කාරණාව ටිකක් සාකච්ඡා කළා. තතාගත කියල කියන්නේ වචනය අපේ ධර්මය තුළ ආකාර අටකින් පැහැදිලි කරනවා ඇයි තතාගත කියන්නේ කියන කාරණාව එදොට අපි මේ වෙනකුට තථගත කියන වචනය ආකාර අටින් ආකාර දෙකක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරල ඉවර කරලා තුන්ගනි ආකාරයේ තත ලක්ක නං ආගතූති තථගතුූ යමක සත්‍යය එලෙසින්ම දැනගත් නිසා. යථාර්ථයේ එලෙසින්ම අවබෝධ කරගත්ත නිසා භාගිතුන් වහසිර තතාගත කියනවකිනෙමි තුන්වැනි කාරණාව යටති එකදේශනාවක් අපි සිද්ධ කලා දහතුන්වෙනි දේශනාව උදාහතරවෙනි දේශනාාවෙනු තත ලක්කනං ආගතෝති තථගතෝ කියන කාරණාවම තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තුවෙන්නේ. එතකට මේ තාතලක්ක නං ආගතෝති තතාගතූ කියලා කියන්නේ යමක ඇත්ත ඇති හැටියෙන්ම භාගිතුන් වහන්සේ මනාව අවබෝධ කර ගත්තා කියන කාරණාව පිනතු නෙතනෑ අපි කාරණා කීපයක් මුල් දේශනාව සාකච්ඡා කරලා දේශනාව නිමා කලා මේ පිං සහ පව් මේ දෙකට තියෙනවා පුදගලයාගේ ජීවිතය සංස්කරණය කරන ලක්ෂණයක් එමන සංසාර ගමන සංස්කරණය කිරීමේ හැකියාවක් පිනට සහ පවට තියෙනවා. ඒ කාරණාව අපි පැහැදිරි කළා අද ධර්මදේශනාවිදී අපි පටන්ගන්නේ මෙ නැවත නැවත එකම දේ හිතනවනන් ඒ කාරණාවට මොකක්ද කියන්නේ කියන තැන ඉඳලා අපි සමහර වෙලාවට එක කාරණාවක් නැවත නැවත කල්පනා කරනෝ නැවත නැවත ඒ ගැන හිතනව නැවත නැවත ඒ ගැන විමසනව අං ඒකට කියන්නේ විතර්ක කියලා අපි ගැන තරක්ක විතර්ක කියල තුො නැවත නැවත එක කාරණාව සම්බන්ධයෙන් හිතන එකට කියන්නේ විත කියලා ඊලකට සඳහන් කළා මේ විචාර කියල කියන මොකේටද විතක් විචාර ප්‍රීතිසුක අපි කතා කරන්න කාරණ එතොට විචාර කියල කියන්නේ යම් දෙයක් තියෙනවන්න එක බලලා විතරක් නතර වෙන්නේ ය ලක්ෂණය අපි ගව ඕනතර තියෙන සමහාර දේවල් අපි ඇහෙෙන් බලලා විතරක් නවතිත්නෙ නැෑ ගිහිල අතගාලත් බලනෝ එහෙම සවභාවේ මිනිසු ගවෝන තරන් තියෙනවානි අන්න ඒකට තමයි මේ විචාර කියල කියන්නේ. කීලකට සඳහන් කලාා යම් දෙයක් අතගාල බල ඒක මනාව අවබෝධ කරන්න්න උත්සහ කරනවා මේක පේන විදිහමද මේ තියෙන්නේ. අපම් ලනවානි සාමාන්‍ය අගේනිසා ඇත්ති ස්වභභාවය මොකක්ද කියලා මනාව බලනවාමික ස්ොභාවයේ මොකක්ද මට පේන ස්වභාවේමද ඒක මද ඇත්ත එහෙම බලන්නතැන් තියෙනවා ඒකට කියන විචාරය ඊලකට පිඳඳරමි ප්‍රීතිී තියනවා පැතිර එන ස්වභාවයක් විතක්ක විචාර ප්‍රීතිසුක තියන පැතිරෙන ස්වභාවයක් ඒ ප්‍රීතිය මේ ගත පුරාම පැතිරෙනෝ ප්‍රීතිය ගැනනම් ආකාර ගණනාවක් ධර්මී පැහැදිලි කරනවා රොට ප්‍රීතිය පැතිරෙනකොට ශරීරයේ පුරාම පැතිරෙනවා කියල කියහමු මේ ප්‍රීතිය මුහුණට පැතිරිලානෝ ඒ මුහුණට පැතිරිච්ච හම මුහුණ තව තවත් ප්‍රිය මනාප වෙනවා නිදිමත ගතියක් තිබුණන කම්මැලි ගතියක් තිබුණ නම් ප්‍රීතිය පැතිරීමත් සමඟ මේ නිදි මත කම්මැලිකම මෙසිියල්ලම නැතුවයනවා. ඒ ප්‍රීතියේ අතපය වලට ප්‍රතිරිලා යනෝ. අතපයිවල්ඩ් ප්‍රීතිය පැතිරීට ගත්තහම අපි අතපය හොළ වන්ඩ පටන්ගන්නවා. තැන් කෙනෙක් වාඩිවෙලා. සමහර වෙලාවටයි ගීතයක් වගේ මුමුණමි ඉතන් ගීතයකට සවන්දමි සමහර කෙනෙක් පාදයක් ගුඩ පාදයක්තියාග පාද සොලොෝ සොලොව ඉන්නෝ මෙමතම් පාද දෙක ළඟ තියාගෙන සොලොව සලොව ඉන්නවා ඒ හිතේ වෙන දුකක් කනගාටුවක් කම්පාවීමක් නැතිවෙලාවකන පිහෙම කරන්න එතවට මේ අතපාෝලටත් පැතිරිලානවා අදදකට පැතිල් ලාහම අි සමහට අත්පොල සන්දෙනවා අපි සාමාන්ධි කරන දේවල් ප්‍රීතිය වැඩි වෙච්චහම අත්පොල සංදෙනවා කෑ ගහනවා හයිෙන් හිනා වෙනවා එවගේ මේ ප්‍රීතිය තියෙනවා පැතිරෙන්න ලක්ෂණයක් ප්‍රීතිය ආකාර ගණනාවක් පැදිලි කලා ආකාර පැහැලිරනට කුද්දකා ප්‍රීති කනිකා ප්‍රීති උබ්බේගාප්‍රීති පරණාප්‍රීති මොධ වශයෙන් තව පස්සනක් ප්‍රීතියක් වෙනම පැහැදිලි කරල තියෙනවා. එ මෙන්න මේ හැම කාරණාවකම යථාර්ථයේ සැබෑ ස්වභාවයේ භාගිතු වහසේ තමයි මනාවම අවබෝධ කරගත්ති. අපි කාටුවත් නොවැටහෙන දෙයක් අපි කාටවත් නොතේරෙනදී භාගිතුන් වහන්සේ හරියට මවබෝධ කළා ඇත්ත ඇති හැටියෙන් මනාව මවබෝධ කරගත්ත කියල කියන්නේ එකටයි ඊලගන මෙතන සඳහන් කරනවා මෙ සැප කියන ධර්මතාවේ මදුරස් ස්වභාවයක් තියෙනවා කියලා සැපේ කියනකි මදුර බවක් මිහිරි බවක් තියවා අපි හැමෝම සැපය ධර්මතාවයට කැමතියි අපි හැමෝම සැපවිදින්න කැමතියි ජීවිතයේ බලාපොරොත් සැපයවොත් ජීවිතයක් ගත කරනෙක් එදිනිදා කරන බොහෝ කටයුතු අපි සම්පූර්ණ කළේ සැපවිඳින්න ඕන නිසා පුංචි දරුවෙ කුඩාකාලිඉඳල ඉගෙන ගන්ඩ යමු කෙරී අනාගතයේ සැපසහිත ජීවිතයක් ගත කරන්න කිය නාගතයේ ධනදාන්‍යයාදීෙන් ආඩි හොඳ ජීවිතයක් ගත කරඩි කියලා ඒ සඳහා අපි ඉගෙන ගත්තා ඉගෙන ගණ්ඩ හුඟක් මහන්සි වුණා එදර මහන්සේලා ඉගෙනගත්ත හම ජීවිතය සැපෝත් වෙන්ඩනං රැකියාවක් කරන්නත්ව ඕනේ ඉටස රැකියාවෙන් ආදායමක් හොයන්ඩෝනේ රැකියාව සඳහා දුක්වි ඉ්ඩෝනේ එමරතන් ඒත් බලාපුරත්තු ආදායම ලබන්න බේ ඉති සැපවල තියෙනවා මදුර බව නමුත් ඒ සැපය ලබන්ඩ බොහෝ කැපකිරීමක් අපි විසින් කරන්ගුවේඒ කැපකිරිම් කරලත මයි අපි සැපේ හොයාගන්න ජීවිත ඊළඟ සඳහන් කලාපන්න වෙන චික්ත ඒ කාග්‍යතාවය ඇති වනොත් ඒ එකඟ භවයේ නොවිසිරෙන්ෙන ස්වභාවයක් තියෙනවා හිතේ එකඟ බව හිත එකඟ වෙනව එලකයන්නේ විසිරේණය එක නවතිනවා කියන එක. භාවනවිදි අපිමොකක්ද කරන්නේ වීරය වඩන්නේ හිත එකඟ කරගණ්ඩලි දැනට අපේ හිත එකඟ නෑ අපේ හිත හැම තැනම දුවනවා. නවතින බවක් නැවතුන බවක් නෑ හැම තැනම අරමුණු කරා විසිරිලා යනෝ නවත් යෝගාවචරය කරන්නේ. විසිරෙන හිත එකඟ කරන එක. එනම් මෙතන සඳහන් කරනවා චිත්ත ඒකාගතාවේ ඇතිවුණොත් එම එකඟ භාවයේ නොවිසිරෙන ස්වභාවයක් තියෙනවා. එකඟ බවක් නැත්තන් හිත හැම තැනම දුවනෝ. හිත හැම තැනම දුවන්ඩ පටන්ගත්තහම අපිට කිසිම දෙයක් හරියට කරන්න බැරුවයනවා. නිකන් හිතන්න්න බාහන්ඩ වාඩිිය වුණා කියලා. අපිට බණහන්ඩ දෙන්නේෙ නෑ පොඩිවෙලාවක් ධර්මය තුළත් තින්නවා වැඩිවෙලාවක් එලියට යනවහිත සමාලඩායි විනාඩි ගානකින් පස්සේ මතක් වෙන බණහන බව එතන වාඩිවෙලා ඉඳගෙන වෙන දෙයක් හිතනෝ පාඩන් කරන්න කියලා වාඩි වෙලා ඉඳගෙන පොත දිහා බලාගෙන වෙන දෙයක් කල්පනා කරනවා ගමනක් යන ගමංක සමට වාහනයේ පදවන ගමන් වෙනත් අරමුණ කොහු යනෝ මේ වගේ එක්කංග බව නැති නිසා හිත හැම තැනම දුවනෝ කෙනෙක් බොහෝම ශ්‍රද්ධවින් දැහැත් ගිලන්ප සහදාගෙන මල් පහන් අරගෙන බුද්ධ වන්දනාවට යනෝ ඒටික ආසනය උඩ තැම්පත් කරලා වාඩිවෙලා වන්දනාව කරනවා කටේ හුරුවට කියල පුරුද්ධට අපි ගාථටික කියනවා නොවත් අපි හිත වෙන කොහෙද තියෙන්නේ. එකංග බව නැති නිසා හැම තැනම හැම මොහොතකම විසිරෙනවා ඒකඟ බව නැති නිසා මහත්ඵල මහානිසංසදායක කුසල් රැස්කරගන්න මට තියෙන අවස්ථාව ගිල්හිෙනවා. ඊළඟෙන සඳහන් කලාා ස්පර්ය තුළ සඳහන් කරනවා ස්පර්ෂය තුළ තියෙනවා වෙනත් ධර්මතා එකට මුණගස්වන ලක්ෂණයක් ඉස්පර්ෂයේ තියෙන ස්වභාවය තමයි වෙනවෙන දේවල් එකට මුණගස්වෙනවා එම ලක්ෂණයක් ස්පර්ශය තුළ තියෙනවා උදාහරණයක් හැඩීට මෙහෙම කතා කළොත් ඇහැ තියෙනවා අපි ළැඟ තියෙනවා තවතැනකය එතර මංලඟ තියෙන ඇහෙෙන් අර වෙන කොහෙවත් තියෙන රූපය ස්පර්ශ කරගන්න. ඇැහැයි රූපයයි ඉස්පර්ෂ වනාට පස්සේ මම හඳුන ගන්නවා එකමොකක්්ද කියලා රූපය කොහෙවත් තියෙනවා ඇහැ තව තැනක තියෙනවා මේ ඉස්පර්ශය කියන ලක්ෂණය ඇහැයි රූපයයි එකට මුණ ගස්සවා. එම ලක්ෂණයක් ස්පාර්ශය තුළ තියෙනවා ඒ කාරණාවත් තුළ පැහැදිලි කරනවා අපි ළඟ තියෙන ඇහැ මේ ලෝකේ ඕන තරං රූපය එක්ක ගැටෙනවා අපි එක රූපයක් නෙමේණනි ජීවිත කණ දකිල් කොයි තරං රූප පණ ඇතිදේවල් පණ නැතිදේවල් මෙ ඕන තරං රූප දකිනෝ එකන ඇහැයි ඒ රූපයයි ස්පර්ශවෙලා මේ තියන අහවල් දය කියලා හඳුන ගන්නවා. මගේ ළඟ තියෙනවා කන ශබ්දය තියෙන වෙන කොහෙවත් ඒ ශබ්දඇත් එක ස්පර්ෂ වෙලා මේක අහවල් ශබ්දයක් ශබ්දයක්ය කියලා හඳුන ගන්නවා. මගේ ළඟ තියෙනවා නහයි කොහෙද තියෙනවා සුවඳක් නැත්තන් දුගඩක් ස්පර්ශය තුළේ හඳුන ගන්නවා. ඉවකි මේ ඉන්ද්‍රියන්ගි ස්පර් හඳුනා ගැනීමේ ස්වභාවයක් තියෙනවා ඊළඟට සඳහන් කරනවා ඒ ඉස්පාර්ශීෙන් අරමුණ හඳුන ගන්නවා මෙම කද්ද කියන එක මනාව තේරුම් අරගන්නවා නැවත පැහැදිරිි කරනවා මෙ තථ ලක්ෂණයේ ඇත්ත ඇති හැටියෙන් දැනගන්නවාකයෙක් නැවි තතකීවි එතට මෙ තතා ලක්ෂණය මනාව හඳුනන්නේ කොහොමද එමත තත ලක්‍ෂණය හඳුනාගන්න කොහොමද ඒ ඒ ධර්මතාවල තියෙන ස්වභාවය ඒ තියෙන ආකාරයම අවබෝධ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සෑම ධර්මතාවයකම හැබෑ ස්වභාවය මනාව අවබෝධ කරනවා ඒකනි තත කියලකෙන් තතා කියලකි වේකයි පිනතුරි මේ සියලුම දේවල් වල හැබැයි ස්ොභාවය අපි දන්නේ නෑ භාගිතුන් වහන්සේ දන්නවා මුළු ලෝකෙම සියල්ල දන්නන්නේ ඒ නිසා මෙහෙම කල්පනා කරන්න එක තව ගැමුරට විස්තර කරන්න කාරණාවක් ඉළකට බොජ්ජංග ගැනක් සඳහන් කරනවා තත් ස්වභාවයට අන්ුවූ අපි කියමුූ අපිට යම් වර්ණයක් පේනවා අපි කියමු නිල්පාට මටත් නිල්පාට පේනවා අපේ පින්නතුන්ටත් නිල්පාට පේනවා හැබැයි අපි දෙගොල්ලට නිල්පාට පේන්නේ වෙනස් විදිහෙට නිල්පාටම තමා නමුත් මටපේන නිලනෙමේ ඔබට පේන්නේ වෙනස් විදිහ නිල්පාට එදට ඇත්තටම ලෝකෙන් නිල්පාටමකකුව ඒ කවුද දන්නේ ඒ දන්නේ භාගිතුන් වහස විතරයි. අපි හැමෝටම පාටපේනව මමත් කියන්නේ නිල්පාට කියල ඔබත් කියන්නේ නිල්පාට කියලා නමුත් මටපේන නිල්පාටනමය උක්ට පෙන්නේ. ඒ අපේ ඉන්ද්‍රියන්ගේ තියෙන වෙනස් බව. නමුත් ලෝකේ ඇත්තටම නිල්පාට් කියන ධරමතාවේ මොකක්ද එක යතාම ස්වභාවේ දන්නේ බුදුරජාණන් වහන්සේ. ආං ඒකයි මෙතන සඳහන්කලේ මෙ තත ලක්ෂණය හඳුනාගන්න කොහොමද කියල කියහම ඒ ඒ ධර්මතාවල තියෙන ස්වභාවයේ ඒ තියෙන ආකාරයම අවබෝධ කරල තියෙනවා. තතලක්ෂණය මත ඒ ආකාරයම සැබෑ ස්වභාවයෙන්ම අවබෝධ කරලා තියෙනවා භාගිතුන් හසේ. ධර්මතා කීපයක් දක්වලා තියෙනවා ඒ ගැන මනාව පැහැදිලි කරන්න. නමුත් ඒ කරුණවලින් සරුවඥ්ඥ තාඥානය අපට අනුමාන කරඩවත් බෑග ඉන්නතුළී. මොකද මේ සරුවඥ්‍ය තාඥානයේ සියල්ල දන්නා අනුවනෑ අපි කොහොමද භාගිතුන් වහස ගේ ඥානය අනුමාන කරන්නේ. මේ ලෝකයේ නොදන්න දෙයක් නෑකේ න එකකන මේ සඳහන් කරන්නේ අපේ ඇහුත් කෙනෙක් යමක් අපි මේ ලෝක නොදන්න දෙේල් කොච්චරතියනව. බුරජාණන් වහන්සේ දන්නේ නැහැ කියන කාරණාවක් මේ විශ්වෝ දහතුව තුළ ඇත්තේමනේ.ඕෝ නෑම කාරණාවක් බුදුරජාණන් වහසකෙන් විමසුවත් ඒ විමසන මොහොතේම ඒ කාරණාව සම්බන්ධයෙන් පිළිතුරු දීමේ හැකියාව බුදුරජාණන් වහසිට තියෙනවා මේ ලෝක ජීවත්වෙන සියලුම සත්වයන්ගේ සියලු සිත් වගත නැපිරිහමෝත් තේරෙ න්නේ. සියලු සත්වයන්ගේ සියලු සිත්.ඉතුළට අපි පිනුතුන් හිතන්ඩ මේ ලෝකයේ සියලු සත්වයෝ කියල කියැම් මොනතරං සත්ව සමුදායක්ද කියලා. සාගරයේ ගත්තත් සාගරයේ ජීවත්වෙන සත්තු ප්‍රමාණය කොහොම වෙයිද. කවදදාවත් තීරණය කරන්න පුළන්ද සාගරයේ මෙච්චර සත්ව ඉවා කියලා. අපේ ගමේ තියන වැවක ඉන්න සත්තු ප්‍රමාණය අපිට තීරණයෙ ක ැෙක්ද ජලජ ජීවයන් ප්‍රමාණී. එක ග්‍රාමුසේවා වසමක් ගත්තහම ඒ ග්‍රාමසේවා වසමි මේ මැස්සෝ මදුරුවවාගේ සත්තු ගාන කෞද්ද ීරණය කරන්නේ. එහින්ද මේ විශ්වයේ ජීවත්වෙන සත්තු ප්‍රමාණය අපිට කොහොමෝත් ප්‍රමාණවත් කරන්න නැහැ කියියාවක් නෑ. එෙත මහපොලවෙ ඉන්න පනුව ඉන්දලා පොව ඇසුරු කරගන යට ජීවත්වෙන සත්තු මි සරුවග්ඥතා ඥානය කියල කියන්නේ යම් තැනක භාගිත නොහසිගෙන් ඇහුවොත්. ස්වාමිණය අහවල් තැන දැන් ජීවත්වෙනවා මෙන්න මේවාගේ සතෙක් ඔහු මොනවද දැන් හිතන්. ස්වාමිණිම මහ පොළො යට අහවල් තරමක් දුරට හාරහම යට ජීවත්වෙන පනුුවෙක්. මේ වෙලාවේ මොනවද හිතන්නේ කෙ ලැහුවොත් අහපු ගමන් භාගතුන අන්සඳන් කරනවා. ස්වාමීනී අහවල් ගමී අහවල් වැවේ මෙන්න මේවාගේ ස්වභාවේ තියෙන මාළුවෙක් ඉන්නවා. ඒ මාළුවට මේ මොහොතේ හිතෙන්න්නේ මොනවද පෙනෙන්නේ මොනවද ඇහෙන්නේ මොනවද දැනෙන ගඳ සුවද මොකද මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න සියල්ලු මාරමුණු එකක් එකක් ගාන පැකිලීමකින් තොරව පැහැදිලි කිරීමේ හැකියාවක් භාගිතන් වහන්සට තියෙනවා. සියලු සත්වයන්ගේ සියලු සිත් දන්නා අනුවන කියක එකයි. ස්වාමිණය වසවර්ති දිවිය ලෝකයේ, මේවෙලාේ වසවර්ති දිිය පුත්‍රය අමනෝද හිතන්නේ කෙහෝත් අහපු මංකි කියන්න පුළුවන් හැකියාවක්. ගතුන් ව හසරතියනවාමේ විශ්ව දහත් වේ සියල්ලුම සත්වයන්ගේ සියලු සිත් අවබෝධ කරනවා කිය එක සරුවග්ඥතා ඥානයේ දූවිලි මාත්‍රයටත් අඩු ප්‍රමාණයකින් කරන්නේ කියලා සඳහන් කරන්නේ එතකොට කොහොමද අපිට සරුවඥතා ඥානය තේරයෙන්නේ එවන් වූ ඥානයකින් අවබෝධ කරලා එවන් වූ දැනුමකින් අවබෝධ කරලා අපිට මේ ලෝකයේ ගැන කරුණු දේශනා කළේ අපි සංසාරය ස්වභාවය ගැන දේශනා කළේ එවන් වූ ඥානයක ෂ්පර්ශයයක්ක් තුළින්. මොන තරං නිවැරදි කොයි තරං අවබෝධී කරපු දේශනාවක්ද භාගිතුන් නොහසගේ දේශනාව කියල කියන්නේ. ඒ තරං කරුණු කාරණා මනාව දැනගෙන අවබෝධ කරගෙන භාගිතුන් වහන්සේ මේ ලෝකේ යතා ස්වභාවය ඔබට මට දේශනා කර තිබුණනත්. අපි තාමත් ඒ අතාරදියට ගරු කරන්න ලේස්ති නෑනි අපි තාමත් ඒක පිළි අරගෙන මේ ස්වභභාවයෙන් අතමි දෙට කටීතු කරන්න උත්සාහ කරන්නේ ඇනි කීයෙන් කීදනාට ද සමාජි පුළහන් වනේ හැබැවිම්ම පන්සිල් ආරක්ෂා කරගන්නට කීයෙන් කීදනාට ද පුළුහංකම තිබුණි භාගිතුන් වහසගේ වචනයට සීයට සීයක් ගරු කරන්න ාගිතුන් වහසගේ ශ්‍රාවකය කියට කියන්නේ හැබැවින්ම කාටද භාගිතුන් වහසගේ ශ්‍රාවකය කියට කියන්නේ භාගිතන් වහසේ දේශනාකොට වදාල ඒ වචනයට සීර සීයක්ම ගරුකරනගෙන තමයි හැබෑම ශ්‍රාවකය එවන් ශ්‍රාවකයකුට තමයි බුදුරජාණන් වහසගේ කරුණාව වැඩීම්ම ලැබන්න එ ගුරුවරයා වැඩීීමම සලකන්නේ පන්තිය ගුරුවරය දෙන වැඩ ප්‍රමාණය හොන්ඳටම කරන ශිෂ්‍යටන. එන භාගිතුන් වහසගේ කරුණාව හොඳටම ලබන්නේ කීකරුෂාවකය. ත භාගිතුන් වොහසිරි කීකරුයි කෙල කියන්නේ භාගිතු නොහස එපා කියපු දේ නොකරන හාකියපු දේ අනුමත කරපු දේ කරන කෙනාට තමයි කීකරුෂ්‍රාවකය කළ කියන්නේ ආං එවන් වූ කීකරු ශාවකයකුටේ. භාගිතු නොහසේ සරණයන්න හරි පහසුේ. ඔ කීකර වනේම ඒ භාගිතුන් නොහසිගේ සරණ තමන්ට ලැබුණ නිසා මයි එන පිළඳන ඊනකට සඳහන් කළා මෙ තතා ලක්‍ෂණල් පැහැදිලි කරනකොට ශ්‍රද්ාදී ඉන්ද්‍රියන්ගේ දැඩිව තියෙනවා විශ්වාසතරණ ලක්ෂණය. ශ්‍රද්ධාවේ දැඩිවතියන්නේ මොනලක්ෂණයද විශ්වාස කරනවා. එදකට ්‍රද්ධාව නිසාන පිළිගන්නේ ති භාගිතුන් වහසේ පිළිගන්නේ ශ්‍රද්ධාව නිසානි මේ කාරණාව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ කියල කියහම නෑ ඒක එහෙම නෙමේ කියල අපි කියන්න නැත්තියි ශ්‍රද්ධාව හින්දා. භාග්‍යතුන් වහන්සේ නං දේශනානා කළේ මේ වැරදිවෙඩබ භාගිතුන් වහසේ නං දේශනා කළේ මේක වර දින්න නෑ එන්ද අපිළඟ තියෙන මේ ශ්‍රද්ධාවට තියෙනවා විශ්වාස කරන ලක්ෂණයක්. තේන්ද භාගිතුන් වහන්සේ සඳහන් කලා කිීවොත් මහරහතන් වහසේ නමක් සඳහන් කලා කිය කීවොත් අපේ ප්‍රතික්ෂේප කරන්නේ. එකක තමක් ශ්‍රද්ධාව ස්වභාවයේ. ඊළට සඳහන් කරනවා වීර්ය වීරය කියන ඉද්‍රී හිතියෙනවා ආධාර කරන ස්වභාවයක් වීර්යේ බොහෝ දේවල්වුවට ආධාරකයක් බවට පත්වෙනවා එක තමයි වීර්යේ ස්වභාවයේ ආධාර කරන බව නැවත සඳහන් කළා මේ ගෙයක් හදන්න පටන් ගත්තොත් ඉගෙට අපි යොදඩ ඕන අත්තිවාරමක් ඒ අත්තිවාරමට කියන්නේ ස කියලා ඉටවසගේ හදන් අපි බඳින්ඩෝනේ අත්තිවාරමූඩ බිත්ති ටිකක් ඒ බිත්තියට කියන්නේ සමාදිය කියලා බිත්්ති පැඳල ඉවරවෙලා අපි හදන් ඕෝන වහලයේ ඒ වහලයට කියන්නේ ප්‍රඥ්ඥාව කියලා සීල සමාධි ප්‍රඥා එහෙනම් සමාධියයට උපකාර කරන්න මකක්ද සීලේ එකනි සීලයේ අත්තිවාරමුණේ. කෙනෙක් භාවනා කරන්න වාඩි වෙලා දීර්ග වෙලාවක් භාවනා වියදිල ඉන්නෝ. නතන් දීර්ග කාලයක් භාවනා විය දිල ඉන්න. හැවයි දීර්ඝ කාලයක් භාවනා කළ තාම සමාධයක් නං එල මුුණේ නෑ. චිත්ත සමාධියයක් ලැබුණේ නෑ තර මකක්දමිකට කරන්නේ ඇයි සමාධිය නොයෙන්ට හේතුව හොයල බලන්ඩෝනිම කදද සීලයේ කොතන හරි තැනක පලුද්දත්තියෙනවාද ො සීල විසුද්ධිය චිත්ත විශුද්ධියට පාරහදනෝ සිල් නැතු භාවනා කරන්න වාඩි වුුණට ඒක සාර්ථක නොවෙන භාවනවා යමෙක් භාවනාවේ උසස් පල ලබන්්ඩ බලාපොරොත්තු වෙනවනං ඔහු ඊට කලින් මොනවාද කළ යුත්තේ උසස් ලෙස රැකගන්න සීලයක් ඔහුට තිබියට. එමන සීලය සීලය නිසා ලැබෙන සමාධිය සමාධිය කියන් එකඟ බව හිත මට කීකරුයි එහෙමි හි දුවන්නේ නෑ ඒඟ බව නිසා මට පහල වෙනවා ප්‍රඥාව. මෙ පැහැදිරිි කරන්න උත්සාහ කරන්නේ යම් දවසක මේ ගෙදර තියෙන සමාධිය නෙමති බිත්ති ටික ක්‍රමාණකූලව ඇලවෙන්ඩ පටන්ගත්තොත් ප්‍රඥ්ඥාවට නිසි ඇඉවිරින් පවතින්න බැරුවෙන්වා. සමාධිය නෙමති බිත්ති ඇලවෙනකොට ප්‍රඥාව නෙමති වහලේට පවතින්න බැරුවේනවා. ආංගේ වහලේට පවතින්ඩ බැරි නිසා වහාම කරන්න ඇලවෙන බිත්තිවලට ආධාරක ටිකක් තියෙනවා එතනින් එහාට ඇලවිෙන් නැතිවන්. මෙන්න මේ ආධාරකයට මොකක්ද කියන්නේ අන්න ඒ ආධාරකයට තමයි කේ වීර්ය කියලා දැ මේ ආධාරකේ තියහම බිත්තිය ඇලවිෙන එක නවතිනෝ. එද සමාධිය අඩුවෙලා ප්‍රඥාව නැත්තිවේග නනකොට නැවත සිහයෙන් වීරයෙන් උත්සාහ කරලා මේ ගිලිහෙන සමාධිය ප්‍රඥාව නැවත රඳවගන්න කටීට කරන්නගෝ ගේ නිසා සඳහන් කළා මේ සියල්ලම හොඳට තිබුණුත් තමයි ගැක් හොඳට තියන්නේ සීල සමාධි ප්‍රඥ්ඥාාව එමනැත්තන් අත්තිවාර්ම බිත්තිටික වහලයේ. සියල්ලම හොඳින් තියෙන්දෝන්නේ. සීල සමාධි ප්‍රඥ්ඥා මේ ටික හොඳින් තිබන දවසක තමයි අපි බලාපොරොත්වෙන ගමන යන්ඩ පුළුවන්ගවෙන්නේ. සීලයේ මුලින්ම සමාධිය ඊළඟට ප්‍රඥාව ළඟට යම් යම් මොහොතක මේ දේවල් අපෙන් එහාට මෙහට වෙනකොට ඒ ආරක්ෂා කරන්න දරාගන්ඩ ආධාර කරන්ඩ අපි ගව වීරයක් තියෙන්ඩෝනේ. අං ඒනිසා මෙතන සඳහන් කලා ඇලවෙන එක නතර කරඩ අපි වීරයක් යෙදෙනවා. ත ආධාරකයයක් තියෙන ඒ එකට කැන වීර කියලා. මෙතන ඊළගට සඳහන් කරනවා පින්නතින බිත්තිය දුරුවල වඋනාහමගේ පැත්තකට ඇලවෙනවා. ඇලවෙනකොට වහලට පවතින්ට බැරිවෙනෝ වහලට පවතින්ට බැරිනිසා ආධාරකය ඇක්තියෙනවා. අපි සිල් මත පිහිටලා භාවනආදී ගුණ ධර්ම සම්පූර්ණ කරගෙන. මනාව මේ සංසාරයෙන් එතරයන්ඩ වීරය වඩාගෙන යනකොට. තව නොයෙක් හේතු එළැඹිලා මේ ගන්න උත්සාහයේ ව්‍යර්ථ කරන්න හේතුනැගෙනවා. හොඳට බලන්ට කාලය හොඳයට අටසිල්ලාදී ගුණධර්ම සම්පූර්ණ කරග ෙනාපු වයි තවකාලයක් යනකොට සිල් සමාදංවෙන එක අත්හැරලා සුරාපානයක කිරීමම්. ත් නොෙක් නොහොමන කටයතුවල යෙදී ආදී කටයතුවට ආයෙත් එලමිලා මො සිල්ගන්ඩ ආවි ඒ කටයුතු නවත්වෙලා පසර ගානක් සිල්ගත්ත දැ සිල්ගන්න එක නතර කරලා ආෙත් ගහල වැරදි වැඩ කරවා තේතුර මොකදද වෙලා තියෙන්නේ දෙ ඔහුට ප්‍රඥ්ඥාව හිග වෙලා එදාාති විච්චිති ශ්‍රද්ධාවත් අඩු වෙලා ආය ගිහිල්ලා කෙලෙස්වන පැටලිලා. එක පාරම ගියාන්න මේන හිතනවා මේ මට වැඩක්නෑ. මේ විදිහ ජීතයක්තයි මට හොඳ. පෙර ප්‍රාරක්කු බීලලා විනෝධ වෙච්ච හැටි ලබපු ආස්වාදයක් මතක්වෙනවා.ඒ මතක්වෙන්න මතක්වන්න හිත ඒ පැත්තර තවතව දුවනවා. අන්න ඒක දැනගෙන මේ අඩ හදන්න පෙර වරදටයිගෙන කාරනාව මනාවත් තීරණය කරලා ඒ නවත්ඩ වීර්ය සිතේ ඇති කරවඩ කටයුතු කරන්න නේ තරාංයේ වීරය කියන්න ධර්මතාවේ තමයි මේ ඇලවෙන එක රජූතියන්ඩ ආධාර කරන්නේ අපි හැමගාම අපි ග මේ වීරය කියන ධර්මතාවේ දියුණු කරගණ්ඩ තියෙන්දනේ එකයි සඳහන් කළේගේ පැත්තකට ඇලවෙනකොට ඒ ඇලවෙන බව නැති කරඩ අපි කනුතියල ඇලවෙන එක නවත්වනවා අං ඒ වගේ තමයි සමාධිය නම් වූ බිත්තියේ ඇලවෙනකොට වීරිය නෙමති ආධාරථය න්ඩන්නේ ඊළඟට මේ කාරණාව පැහැදිලි කරනා භාගිතුන් වහන්සේ ඒ කාරණාව මනාව දැනගෙන අපිට කරුණු දේශනා කලා නිවන් මගේ ඉදිරියට එනකොට සීල සමාධි ප්‍රඥා මේ ගුණධර්ම මනව පෞත්තන ඩ විමුක්ති විමුත්ති ඥාන දර්ශනාදී ගුණනයන් දක්වා එක දියුණු කරගෙන යලට ඇන්න ලළහන්කමතියවා. එය නිසා මෙතන සඳහන් කරනවා මේ ගේ වැටෙන්ට නොදී දරාගෙනෙන් ආධාරකයට අපි වීරය කියල කියනවා අන්න ඒ වීර්යාගේ ස්වභාවේ තමයි. දැඩිව දරාගැනීමේ ශක්තිය පීරයේ ස්වභාවය දරාගැනීමේ ශක්තිය දැ මෙහෙම හිතන්න පින්නතුනිි කෙනෙක් අටසිල් සමාදැන් වෙලා විකාල භෝජනින් වැළකිලයිෝ අටසිල් එක සමාදන් වනා හම සිල් පදදි ඇති දෙ හැන්දැව බඩගිනි දැනෙනවා කෑමත් තියෙනවා සුවඳත් හමනවා අවශ්‍ය නං බෙදාගෙන අනුභව කිරීමේ වට පිටාවත් තියන. කෑම තියෙන තැන කවුරුවත්ම නෑ. මං බෙදාගෙන අනුභව කළට දකිට කෙනෙකුත් නෑ. හැම පැත්තෙන්ම කෑම කණ්ඩ වටපිටාව මට හැදිල තියන්නේ. අපේ කෙලෙස් හැම වෙලායි මුත්සාහ කරන්නේ සීලේ පසෙක තියලා ආහාර අනුභව කරවන්ට. ආංගෙවන් මොහොතක මට වීරී තියන්ෝනේ. නැම අද දවසි සිල් ගන්්ඩ ප්‍රතිඥ්ඥා දුන්න. මං හැම දාම මේ වෙලාවට ආහාර ගත්තා. මං ප්‍රතිඥ්ඥාවක් දීලයි තියෙන්නේ අද කෑම කන්නේෙ නෑ කියලා. කෙලෙස් සහිත හිත ඔඹට කොච්චර වුවමන වුනත් මට වීරයක් තියෙනවද කෑමනුකයින්්. මගේ වීරය පූරණය කරනවා කියලතෙනගිවත් වෙෙලායනවා. එහෙම නැත්තන්. මගේ සිල් පදේ විනාස කරන්නම යුත්සා කරන්න. හැම තැනම හිතන්නෙකු අනේ එතිෙන්ට තමයි සිල් වටින්නේ. ශ්‍රාරක්කු නොබොන කෙනෙකුට ඒ දේවල් පාවිච්චි කරන හොදටම වටපිටාවේ හැදිල තියෙනවනම් ඒ වෙලාේ පාවිච්චි නොකරන එක තමයි වීරී. රාත්‍රී ආහාර නොගන්න කෙනෙකුට වටපිටාව හැදිලනං ආහාර ගණ්ඩ ඒ වෙලාේ තමයි මගේ වීරියය පරීක්ෂා කරට පුළුවන් හොඳම තැන. මට පුළුහන්දක දරන්න කියලා. වැරදි කාම සේවනයට හැම අතිම් අවස්ථාව එළඹිලා තියෙනකොට එක ප්‍රතික්ෂේප කරලා ඉන්ඩ පුළුහන්ද කියන කාරණාවේ එතනින් තමයි තේරන් ගණ්ඩෝනි. ආගේක නිසා මේ වීර්ිය කියන එක මට තියෙනවද කියලා දැනගැන්ඩ මෙහෙම ඉන්නකොට බෑපිල්නැදී. වරදට අවස්ථාව හොඳට මෙන්්ඩෝනෑ. අන්න ඒවෙලාවට මට පුළුහන්නම් වරද නොකර ඉන්ඩ අන්න එකට කියනා වීරීය එහෙමනැත්තම් මංගාව වීරය තියෙනවා කළ මං හිතාගෙනින් නවිතරයි ආගන් සහිතන්ඳන් කළේ යම් තැනක කඩා වැටෙන්ට ලෑස්තිවෙනවාද මේ වීරයට පුළු හන් වෙනවා කඩා වැටෙන එක දරාගන්ට ඒකයි මෙතන සඳහන් කලේ ඊලකට පිනතුරි සඳහන් කළා යම් මොහොතක මෙන්න මේ දරාසිටීමේ ලක්ෂණය මේකත නමක් කියන පක්්ගහලක්ෂණී කියලා. දරාසිටීමේ ලක්‍ෂණය පග්ගහලක්ෂණයඇයි. ඒමනං සඳහන් කළා සීල සමාධි ප්‍රඥ්ඥා කියන මේ උතුම් ගුණධර්ම වැඩීම සම්බන්ධයෙන් තිීන මිද්දේ. එහමනත්ත අලස බව ඇතිවෙනවනං ඒ අලස බවින් මිදෙන්ඩ වීර් ඇතිකර ගණ්ඩුවන කියලා. සීල සමාධි ප්‍රඥාවන්ට යෙදෙන්ඩ අපට ඉඩ දෙෙන් නැත්තේ. අලස භවන එකට අපි කියන්නේ නීවරණයන්ගින් තීන මිද්දය කියල සාමාන්‍ය කෙනෙක් බුදුන් වදින්ට ඕනෙක් කියන කල්පනා කරහම් උදේට අවස්ථාව දෙන්නෙ නෑ මොන මොනෝ හරි වැඩපොළෝල හිරවෙනෝ ඔහු තීරණය ගන්නවා අද හැන්ද හැවිෙනම් හොඳට බුද්ධ වන්දනාව කරන්න ඕනි කියලා ඇදැටත් කොහොමත් ඉද දෙන්නේ නැෑ. අන්න ඒවාගේ මේ පෝයට සිල් ගන්නවාමයි කියල හිටියහම සිල්ගණ්ඩ යන්න තියෙනුවොමනාව මංලඟ තිබනත් ඒකට හරහට හිටපු කාරණක් ගොඩක් තියෙන නිසා නැවත අලසභවෙලබිලා ඊළඟ පෝයට මෙයනවා. මෙ නොයි ප්‍රශ්න හදනවනැත අද රෑයට සිල් ගන්නවා උදේනි බැරි ප්‍රයට සමාදන් වෙලා හිට රෑවෙන කකම්ම සිල්රැකිවා. නොයෙක් තර්කය සිල් ගණඩ පෝයමෝනෙයි ඔයවා ගොයයාගේ ප්‍රශ්න ඇවිල්ල ආයත් මෙ තිීන මිද්දය මූලික වෙලා මේ ගුණේ පුරන්්ඩ මට තියන අවස්ථාව මගින් උදුරගන්නවා. අන් ඒවාගේ මේ සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කරගණ්ඩ තියෙන අවස්ථාව. මගෙන් පැහැරගණ්ඩ තිීන මිද්දේ පුදු මදක්සැහි. ආං ඒ තයන විද්දේ නැති කරව නැත්තං වන්දනාවට ගහම නිදිමත හරියනවා බණ අහන්ඩ ගිහම නිදිමත හරිියනවා. ඊට පස්සේ මගේම හිත රවට්ට ගන්නන ටිකක් දිගෑැරීල බනහනෝ හොඳ නැතිවුුණත් හිතන අනයක මන්නේ ටිකක් දිගැහෙල්ල බනාහනෝ මෙත් දිගෑරි ලැවිනා අඩි පහක් යන්න ඇස් දෙක පියවිෙනෝ. මව් පැහැර ගන්න හැටි නීවරණයන්ගේක් තියන බිද්ධ කියකි. ආංඒ තීන මිද්දේ නැති කරලා උනන්දුව ඇති කරලා, නිදාගෙන බනාහනෙක් හොඳනෑ කියන කාරණාවත් අහවුරු කරවලා මාව ශක්තිමත් කරවලා ආය වාඩිවෙලා සෙහය ප්‍රඥාව ඇතිකරගෙන බණහ්ඩමාව යමු කරන්නේ මෙනම වීරිය කියන ධර්මතා. ආංගේකයි සඳහන් කළේ වීරයට හැමවෙලාඉව තියෙනවා දරාගෙන සිටීමේ ලක්ෂණයක්. ඒ නිසා පින්නතිනි සඳහන් කරනවා. හැම වෙලා එමහි ජීවිතයේ සාර්ථක කරගණඩ හැම පැත්තටම වීරය ඇති කරගණ්ඩුවල. ලෞකික ජීවිතයේ සාර්ථක කරගණ්ඩත් වීරියාවශ්‍යයි ලෝකෝත්තර ජීවිතයේ සාර්ථක කරගණ්ඩත් වීරයා වශ්‍යයි. ගේ නිසා සීලේ නම් වූ අත්තිවාරමට සමාධිය නම් වූ බිත්තියට ප්‍රඥ්ඥාව නම් වූ වහලයට මනාව පවතින්ද මනාව ආරක්ෂාවෙන්ඩ මෙෙන වීරය නැමති කනුව මනාව වටින කියලා වීරය නැවති කනුවෙන්ගේ සියල්ල දරාගෙනින්නවා. සිහිය නැමති මේ උට්ටාන ලක්ෂණය සිහිය නැමති ඉන්ද්‍රී උට්ටාන ලක්ෂණයේ නැවත නැවත අරමුණ වෙත පුද්ගලයා එළඹවන ලක්ෂණය ප්‍රධාන අරට නැවට නැවත කැඳවගෙන යනවා. අංෙ නැවත නැවත අරමුණ වෙත එළඹෙන ලක්‍ෂණය මේ උට්ඨාන වීරය තුළතිෙනවා. තින්ද අංෙ උට්ඨාන වීරය නැගී සිටීමේ වීරයේ ඇතිවෙච්ච පුද්ගලය සංසාරයෙන් බොහොමික්මනට මිදෙනවා. මිගලන්තික කියන වැදිි පුද්ගලයෙක්. මනුස්සලෝකෙම ප්‍රතියෙක් වෙනවා. මනුස්ස ප්‍රේතික් පසෙ රහතන් වහසසි කාරණාව කියල දෙනවා. තන් වහසින් කාරණාව දැනගෙන් මරණින් මත්ති නිරේට යන බව තේරලා අනේ ස්වාමිනිි මට බේරෙන් ක්‍රමයක් නැද්ද කියලාහවා. ඒල සඳහන් කරනවා එකම ක්‍රමය යිතින මහනවෙන්ට. එන ස්වාමිනිිම මහන කරන්න. මහන කලාට පස්සේ ස්ථානතුනක වත් පවරනවා දෙකන් ඉඩ බෑ මහනවෙලා. බොහෝම දුකසේ වතකර්ට මකද බහෝම දුර යන්්ඩුවනේ සිතුල් පව් වතකරණඩෝේ ද සිතුල් පවව කතරගම කිරිවිහෙර ළඟවත කර්ඩෝනේ සිතුල් පව්වත් කිරි විහරත් අතර තියනෙන තවත් පිම්බිමක වත කර්ඩෝේ. මස්ථාන තුනීම වත කර්ඩෝන හරි විහෙසයි නමුත් භාවනා කරන්නත්ත ඕන එක දවසක් කරහතන් වහන්සගේ අහනු අපපයි ගින්දර පෙන්නඩ බෑදකලා ගිින්දර පෙන්නඩ බෑ ගිනි පුරක් පෙන්න්නන්නන් කිීම මහා අමු දැව කඳන් ගොඩක් ගොඩ ගහන්නට කියනවා. ගොඩගවුවට පස්සේ කියන එහිනම් හොඳට බලාගන්නඩ දැ දවකදන් ගොඩ දහ. රාතන් වවා සිරුද්ධයෙන් අරගත්ත ගිනිිපුරක් දැවකඳන් ගොඩටර දනවා. තන්න කරම අමු කඳන්. ගිනිපුපුර වැටනවත් දව ගොඩ අලුවෙනව දෙකමක පාර වෙනවා. ඕගේ වීර්ිය තාව වැඩි වෙනවා එකදැකලා ගිනිපුපුර මෙහෙම නං නිරේ කොහොම ඇද්ද. එනිසා පිදුරු කට්ට බැඳලා වතුරේ දා දවස වත කරලා වෙහෙසට නින්දයනවා එනිසා වතුර පෙරෙන පිදුරු කට්ටයක් ඔොලිවිතියාගෙන භාවන කරනවා. වෙහෙස වැඩිවෙලා ඒක පුරුදු වෙලා ඒත් නින්ද යනකොට කරවටක් වතුර වැැවට බැහැල භාවන කරනවා. දෙක දවසක් පාන්දර ආරත නික්කවත යුන්්ඥත බුද්ධ ශසනී වෙේක්ෂූන් වහන්සේ කඳු කඳුවල ඇත පිරි කියනවා. අරබව් නික්මෙව් යෙදෙව්. ශාසනය කියන කාරණාව හරියට ඇතෙක් බටපඳුරු වනයක් පොඩි කරනවා වගේ මෙ කෙලෙස් වනය පොඩි කරන්න කියල කියනවා. අගේ කාරණාවහගෙනට තන මං වගේ වීර්යවන්තයන්ට කෙෙස් වන පොඩි කර්ඩ කෙලෙස් වලින් මිදෙන්ඩ වීරය කරව් කල කියන මේ බුද්ධ වාසිනය තියෙන වෙලාවි. එතකොට මහ පුදුම ප්‍රීතියක් ඇතියෙනවා මං වගේ වීර්යවන්තයෝ ගැනයි මේ කියන්නේ. ංගෙම හිතනවත් එක්කම සෞ්කෙලෙස් නසන්න පුළුවන්ගෙනවා අ නිසා ඒ වීර්ියෙ දැන් මනුස්ස ලෝකෙ මනුෂ්‍ය ප්‍රේතෙක් වෙලා ඉඳල මැරිච්ච ගමන් නිරේ උපදින්ද හිටපු කෙනෙක්. සෞකලෙස් නසන තැනට මෙහෙයවේය වීරයට පුදුම හැකියාවක් තියෙනවා ලෞකික ලෝකෝත්තර ජීවිතයේ දවන් කරන්නට. අංග සියලු හැකියාවල් යාාත්මක වෙන ආකාරය මනාව අවබෝධ කරගෙන සත්‍ය වශයෙන්ම මේ ලෝක ප්‍රකාශකකිවේ භාගිතුන් ොහස විතරයි අංගේ නිසා භාගිතුන් වහසේට තතාගත කියල වචනයයක් තියෙනවා එත් හත්ත කියලා කියන්නේ සැබැවිම්ම සැබෑ ස්වභාවය මනාව අවබෝධ කලා කියන කාරනාව. එමන පින්නතිනි ධර්ම දේශනාවට තියෙන කාලයක්ත් නිමා වෙලා තියෙන නිසා. රතන සූත්‍ර දේශනාව යටත සිෙද්ද කරන මේ තතාගත කියන වචනය පැහැදිලි කරන තැන. තුන්ය නිගුණේ අයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ රතන සූත්‍රදේශනාවේ දා හතර වෙනි ධර්ම දේශනාවයි අපි මේ විදිහටද නිමා කරන්න බලාපපුරොත්තු වෙන්නේ